දැන් බදුල්ලෙන් මිනිහ පොඩිය ගන්න ඕන අපිට සාමාන්‍ය අඩි 20ක් විතර නිකම් ආවේ. ඇවිල්ලා බලතට රැදිලා කට්ටක් එක්කම බිමට වැටුණා. ඇట్లా ගිහිල්ලා දුවලා බලනකොට මෙතන ඔක්කොම කඩාගෙන ගිහිල්ලා ඔය ගෑලි ඔක්කොම බිම තිබ්බේ. ඊට පස්සේ ස්පිටාලේ ගෙන චෙක් කරයි දැන්. ඇහැටම දැක්කා. හරියට සෑහෙන පාස්වර්ඩ් උස තිනවා. වැටෙනකොට. ගල්පඩ ඉන්නකොට ගල් ටිකක් ආවා. ගල්පඩ ඉන්නකොට උතින් පල්ලට වැටෙනවත් එක්කම අපි ගිහිල්ලා බලනවත් එක්කම මේ කටු කැලේ ඔක්කොම පැටලලා තිබ්බේ. මම අවුතු අවතක් ඔව් මේ නේද කැපුණා
මරණ කියද්ද වුණා මේ වගේ වෙනකොට ඉස්සර කතෙන් යුවේ නැහැ නේද විජය අනිත් එක මේ කල්ලර නැවතුනා කියන්නේ 100 ගානක් ඉතිසින් බඩ ගිනි තමයි ඉන්නේ ඔව් ඒක නිසා මේක ගැතලා නැණ්ඩත් ඕනේ මොකද වල නවත්තන්න කියලා කියන්නේ කවදාවත් අත්වෝද ආරක්ෂා දීලා අපිට දීපේ ප්‍රමාණය අල්ලලා එක්කෝ මේ අවුරුද්දකට ගානක් නැති බල බඩ ඇස් නැත්තල්ලා නැන් ගල් උස අඩු කරන්න කියලා දැන් අවුරුදු ගානක් දැන් අපිත් ගල් වල අවුරුදු 20ක් විතර වැඩ කරානේ දැන් බලනකොට දැන් කිලෝමීටර් වැඩි ගිහිල්ලා තියෙන්නේ හරිද දැන් ආරක්ෂක නැහැ නේ දැන් කියනවානේ බෙල්ට් එක දා ගන්න කියනවා බෙල්ට් ගන්න දෙන්න කියනවා දැන් කාටුම කාටේ දැන් මේක බෙල්ට් එකක් දාලා වැඩ කරේ නැත්නම් යාට වැඩ දෙන්න උන්දර උඹට බෙල්ට් එකක් දාලා වැඩ කරන්න බැරි නම් උඹ වැඩ කරන්න ඉන්න බං කියලා මේ අයිතිකාරෙන්ට කියන්න පුළුවන් දැන් ඒක බෙල්ට් එකක් දැන් දීලා තිබ්බනා දැන් මෙයාට කලන්තේල වැඩවත් එක්ක දැන් මෙයා බෙල්ට් එක හරි එල්ලිලා ඉන්නවනේ දැන් යාළඟ වැඩ කරන්න කියන අඩිපාවෙන් නීති එයක බෙල්ට් එකේ එලිලා ඉන්න මෙයාට ඇවිල්ලා අල්ලගන්න තිබ්බනේ දැන් මොකවත් නැති නිසානේ දැන් බිමෙන් නම් ඔන්න බාසුන බලා ඉඳලා දින බිමට වැටෙන එක මේක ඇත්ත දැනගන්න ඕනේ මිනිස්සු ඔක්කොම මේ මේමයි කියන්නේ අපි මිනිස්සු අපි දෙයක් කරන්න ඒක හිතේ තියෙන දේ කියලා හරියන්නේ ක්‍රියාකාරක හරියට ලිඛිතව මේකට විසඳුමක් දුන්නොත් විතරයි මෙතන මේ නඩතුවට ලස්සන නඩවත්ත දැන් මේවල ඉන්ෂුරන්ස් කරා කියලා කිව්වට ඉන්ෂුරන්ස් ගැන තනි තනි හැම කම්කරුවෙක්ම තනි තනියෙන් ඒගොල්ලන්ගේ නම් අරම ඔක්කොම ඇතුළත් කරලා ඉන්ෂුරන්ස් කරලා තියනවාද නැත්නම් ගල්වල පොදුව කරලා තියනවා කියලා අපි දන්නේ නැහැ. එතකොට වැඩ කරන පුද්ගලයාට යම් හානියක් වුණොත් එයාට වෙන මේ ජීවිත හානිය වලට ලැබෙන මේ ගෙවන ක්‍රමවේදයේ මේ කිසි දෙයක් අපි දන්නේ නැහැ. මේගොල්ලෝ කතා කරන්නේ මේ ඉන්ෂුරන්ස් කියනවා විතරයි. ඒකයි ඉන්ෂුරන්ස් කියවට මේ දැන් මොන ක්‍රමවේදයක් අනුව ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් කරලා තියනවාද කම්කරුවෝ ගැන ඒව කිසිම දෙයක් මේගොල්ලෝ අපි දැනුවත් කරලා නැහැ. मेतन बराबर उदाहरण संबंधित අපරාධ පොඩි කරලා දෙනවා මේ සම්බන්ධයෙන් මේ පොලිසියෙන් හරි උත්තර කරා ඉන්නේ මේක මේ නීතිය දීලා තියෙනවා ලයිට් එකක් දාන්න කියලා දෙට ගෙන්න ගන්න අපිට ප්‍රශ්නයක් තියෙනවානේ අපි වසනේ තින්නේ ග්‍රාම නිලධාරි ඉස්සරහ ප්‍රකාශ සටන් කරමු මම අමත් යනවා මෙහෙරා ලහු දෙට ටිකක් ගන්න නයි අධිකාරිය සහ ඒ සේවකේ අතරේ ගැටලු තියෙන්නේ එතකොට මේ මෙතන මෙයාලගේ ප්‍රශ්නේ තියෙන්නේ අර ගන්දිය සහ පවුල වෙනුවෙන් මොනවද කරන්න කියන එක අධිකාරියයි සහ මේ අසාධාරණ පත්‍රික පාර්ශවයත් එක්ක කියන එකගතාවේ අපි ඇත්තටම අතන පාර්ශවයක් ගන්න එකක් කරලා මේ හින්දා අපි මෙතන ඉඳලා කතා කරේ මේ දෙගොල්ල අතර එකගතාවේට අපි සාක්ෂියක් විදිහට ප්‍රකාශයක් අරගෙන ඉදිරියේදී වන්දිය ගෙවන්න හෝ ඒකත් සම්බන්ධයෙන් කටයුතු කරන්න තමයි එකතු වෙන්නේ මේ වගේ අනාරක්ෂිත විදිහට පවත්වාගෙන යෑමට ඔබතුමියලා තොක් කියන්න ඕනේ නේද නෑ මේක
අනාරක්ෂිත විදිහට රාජකාරී කරන අය මොකද ගල්වල අයිතිකාරය දැනගන්නෝනේ සමාජයට සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවරක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විදිහට අපි දෙන්නේ රජයේ ඉඩම ගල් කඩන එකට ඉඩම සම්බන්ධයෙන් දෙන නිර්දේශයක් විතරයි. ඒතර ගල්වල සම්බන්ධයෙන් බලපත්‍ර ඉෂු කරන්නේ මේ විද්‍යාහා පදල් කාර්යාලය. එතකොට මේ අයිතිකාර පාර්ශවය දැනගන්න ගල්වල අයිති හදන අයිතිකාර පාර්ශවය දැනගන්න සමාජයට මේ සේවකයන් ආරක්ෂාව සහ මේ ඒ අවශ්‍ය විධිවිධාන යොදන්න. ඒක අයිතිකාරයට වගේම සේවකයන්ටත් තියෙන වගකීමක්. Taman රාජකාරී කරනකොට අපි උනත් එහෙමනේ රාජකාරී කරන වෙලාවෙදී වගකීමෙන් අප Tamanගේ ආරක්ෂාව Taman සපේ ගන්න ඕනේනේ.